ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රියාදර දුවල පුතාල ඔබ සැමටම සුබ දවසක්. අද දවසේ අපගේ භවනා කාලය ආරම්භ කරන ප්‍රථම අපි මේ ගීතිකාව ගායනා කරමින් දෙවි සමිඳානන් වහන්සේව ප්‍රශංසා කරලා ඉමු. Save hand neng me swarg ye pudumai mage devi dun mulu lovama gayanne hallelujah obai raji du prashansave hand neng me swarg දවස කිතුණු කැලැන්ඩරේ අතිශයින් සුවිශේෂී දවසක් වෙනවා. අද දවස ඇඩ්වන්ට් කාලය නැත්නම් ආගමන කාලයේ ආරම්භක පළවෙනි දවස හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. කිතුණු කැලැන්ඩරය ආරම්භ වෙන දුවේ පුතේ පළවෙනි ඇඩ්වන්ට් ඉරිදාවෙන්. මේ ඇඩ්වන්ට් නැත්නම් ආගමන කාලය කියලා අපි සනිටුහන් කරන්නේ කුමක්ද? ඇඩ්වන්ට් කාලයේ අපි දවස් හතරක් ඉරිද දවස් හතරක් සමරන්නට යෙදෙනවා. මේ ඉරිද දවස් හතරෙන් පස්සේ අපි නත්තලට සූදානම් වෙනවා. නත්තල කියන්නේ අපේ යේසුස් වහන්සේ මෙලව උපත සිහි කරන උත්සවය. එහෙනම් අපි මේ ආගමන කාලය නැත්නම් ඇඩ්වන්ට් කාලය තුල උන්වහන්සේ මෙලව උපත ලැබීම උන්වහන්සේ මේ ලෝකයට පැමිණීම ගැන උන්වහන්සේගේ දෙවන ඊම ගැන මෙනෙහි කරන්නට අපගේ සිත් සූදානම් කරගන්නට යොදා ගන්න ලබනවා. ඒ නිසා මේ ආගමන කාලය බලාපොරොත්තුවේ සහ බලා සිටීමේ කාලයක් ලෙසට බොහෝ දෙනා හඳුන්වනු ලබනවා. එහෙනම් දුවේ පුතේ අද දවසේ
ඔබත් සමග මේ ආගමන කාලය කිතුනුවන් හැටියට හරවත් අන්දමින් ගත කරන්නේ කොහොමද කියලා බෙදා ගන්නට මම සූදානම් වෙනවා. ජෙරමියා පොතේ 33 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය මෙසේ ප්‍රකාශ කරනවා. ඊශ්‍රායෙල්හි රජවන පිණිස සෑම කල්හිම දාවිද්ගේ පරපුරෙන් කෙනෙකු නැගී එන බවට මම පුරොන්දු වෙමි. ඔව් මේ අවස්ථාවේදී දෙවියන් වහන්සේ ජෙරමියාට පුරොන්දුවක් දෙනවා. දාවිද්ගේ පරපුරෙන් සෑම දෙනා කෙරෙහිම රජ කරන්න කෙනෙක් එන බවට. ඒ මෙසියස්වරයාණන්ගේ පැමිණීම පිළිබඳ පුරොන්දුව. ඉතින් එදා මිනිසුන් දුන්න ඒ බලාපොරොත්තුව යේසුස් වහන්සේ ඉතා යටහත් පහත් අන්දමින් ගවලෙනක ඉපදී සාමය කුමාරයාණන් හැටියට මෙසියස්වරයාණන් හැටියට මේ ලෝකෙට එනවා. උන්වහන්සේ තුලින් සියලු දෙනාටම නව බලාපොරොත්තුවක් ඇති වෙනවා. අදටත් අපි හැමෝටම ඒ බලාපොරොත්තුව උරුමයි. යේසුස් වහන්සේ තුලින් අපි හැමෝටම සදාකාල ජීවනය හිමි වෙනවා. ඔබ දන්නවා නත්තල කියන්නේ කිතුණු අපි හැමෝම ඉත ආශාවෙන් සහ බලාපොරොත්තුෙන් බලා සිටින කාලයක්. අවාසනාවකට වගේ දුවේ පුතේ වර්තමාන සමාජය තුළ නත්තලට හිමිවන ඒ ස්ථානය සහ වැදගත්කම බොහෝ විට ලෞකිකත්වයට බර වෙලා තියෙනවා. අපි ගොඩක් කරදර වෙන්නේ නත්තල් දවසේ සැමරීම ගැන, එතකොට තෑගි භෝග මිලදී ගැනීම සහ අනිත් අයට තෑගි දීම ගැන, විනෝදය ගැන, සාදක වැතීම ගැන, මේ වගේ නොයෙකුත් දේවල් ගැන අපි ගොඩක් කරදර වෙනවා. ඇත්ත වශයෙන්ම අද වෙළඳැන්වීම් තුළින් සහ වාණිජකරණය තුළිනුත් නත්තල බොහෝ සෙයින් ප්‍රසිද්ධ කරන්නේ මේ වෙළඳාම් කටයුතු සඳහා. ඉතින් කිතුණුවන් හැටියට අපිත් මේ ලෞකික දේවල් වලට තියෙන අවධානය වැඩි වශයෙන් අපේ අවධානයත් ඒ සඳහා යොමු වෙලා තියෙනවා. නමුත් මේ නත්තල් කාලය තුළ මේ ආගමන කාලය තුළ අපේ අවධානය යොමු වේ යුත්තේ යේසුස් වහන්සේ වෙතට. උන්වහන්සේ වෙතට උන්වහන්සේගේ දෙවන ඉහිම ගැනත් අපි සිතමින් ඒ දෙසට අපේ ඇස් යොමු කරගනිමින් අපේ සිත් සහ මනස සූදානම් කර ගැනීම අපේ ලොකු වගකීමක් වෙනවා. ගීතාවලිය පොතේ 25 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 10 වෙනි පදය දක්වා වූ බයිබල් කොටස ඔබත් කියවන්න. මේ දාවිද්ගේ ගීතයක්. දාවිද් ඉතා අලංකාර ලෙස දෙවියන් වහන්සේ තුළ බලාපොරොත්තුව තබන අය ගැන සඳහන් කරනවා. එහි දෙවෙනි පදය මම ඔබට දැන් කියවන්න. මාගේ දෙවියනි, ඔබ කෙරේ විශ්වාසය තබමි. මා ලැජ්ජාවට පත්වන්න ඉඩ නොදුනු මැනව. තුන්වෙනි පදේ ප්‍රකාශ වෙනවා, ඔබ කෙරේ විශ්වාසය තබන කිසිවෙකු පරාජය වන්නේ නැත. ඒ වගේම හතරවෙනි පදය, ඔබගේ ක්‍රියාමාර්ගය මට හෙළි කළ මැනව. ඔබේ මාවත් මට පැහැදිලි කළ මැනව. ඔබේ සත්‍ය අනුව මාගෙන ගිය මැනව. මට එය ඉගැන්නුව මැනව. ඕදුවේ පුතේ, අපේ බලාපොරොත්තුව සහ අපේ පූර්ණ ඇදහිල්ල අපි තැබිය යුත්තේ දෙවියන් වහන්සේ තුළ, යේසුස් වහන්සේ තුළ. එවිට මේ බයිබලයේ සඳහන් වන ආකාරයට අපි ලැජ්ජාවට පත්වන්නේ නැහැ. අපේ පූර්ණ විශ්වාසය තුළ අපිට යේසුස් වහන්සේ තුළින් ජයග්‍රහණය ලබා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි උන්වහන්සේ තුළ බලාපොරොත්තුව තබන සියලු දෙනාටම උන්වහන්සේ සත්‍ය අවබෝධ කර දෙනවා. උන්වහන්සේගේ මාර්ග, උන්වහන්සේගේ චර්යා අපිට කියලා දෙනවා. එහෙනම් යේසුස් වහන්සේ මේ ලෝකේ ජීවත්ව ඉන්න කාලේ පිළිඹු කර චර්යාව මොකද්ද? සේවය ලබන්න නෙමෙයි, සේවය කරන එක. එහෙනම් මේ නත්තල් කාලය තුල නැත්නම් ආගමන කාලය තුල අපි සැමරීම් වලට විනෝදයට දෙන කාලය අවම කරමින් උන්වහන්සේගේ චර්යා අපේ ජීවිත තුළ ප්‍රදර්ශනය කරන්න අපි වැඩි අවධානයක් යොමු කර යුතුයි. උන්වහන්සේ ගත කළේ ප්‍රේමයේ ජීවිතයක්. මේ ලෝකයේ යේසුස් වහන්සේගේ අත් සහ පාද ලෙස සිටින ඔබ සහ මම විශේෂයෙන්ම මේ කාලය තුළ ප්‍රේමය අපේ ජීවිත තුළ වැඩි වැඩියෙන් ප්‍රදර්ශනය කරන්නට අවශ්‍ය වෙනවා. ප්‍රේමයේ ජීවිත ගත කරන්නට අවශ්‍ය වෙනවා. 1 යොහාන් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ
16වෙනි පදය ප්‍රකාශ කරනවා දෙවියන් වහන්සේ ප්‍රේමයයි ප්‍රේමයේහි ජීවත් වන්නා උන්වහන්සේ තුල ජීවත් වේ දෙවියන් වහන්සේද ඔහු තුල ජීවත් වන සේක ඔව් ඔබ මම අදහන්නේ ප්‍රේමයේ දෙවි කෙනෙක්ව එහෙනම් උන්වහන්සේව අදහන අපි තුල ප්‍රේමය කියන දේ තියෙන්න ඕන වැඩි වශයෙන් මේ කාලය තුල අනිත් අයත් එක්ක බෙදා හදා ගැනීම ප්‍රේමය බෙදා හදා ගැනීම අපි සිදු කළ යුතු දෙයක් වෙනවා එහෙනම් දුවේ පුතේ මේ ආගමන කාලය තුල අපි දෙවියන් වහන්සේට ලං වෙමු උන්වහන්සේ තුල අපේ බලාපොරොත්තුව සහ පූර්ණ ඇදහිල්ල තබමු අපි නිතරම කල්පනා කළ යුතු දෙයක් වෙන්නේ යේසුස් වහන්සේගේ දෙවන ඊම ගැන උන්වහන්සේ මේ ලෝකයට නැවතත් එනකොට ධර්මිෂ්ඨ ජීවිත ගත කරන්නට අපිට හැකියාවක් තිබිලා තියෙන්නට ඕන. ඒ නිසා අද ඉඳන්ම ධර්මිෂ්ඨ ලෙස ජීවත් වන්නට ලෞකික දේවල් වලට ඇබ්බැහි වෙන්නේ නැතුව නත්තලේ සැබෑ අරුතක් එක්ක ජීවිත ගත කරන්නට හැකියාව දෙනමින් අපි දැන් යේසුස් වහන්සේට යාඥා කරමු. ආදරණීය දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අද අපට මේ දවස ලබා දීම ගැන අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී අප සියලු දෙනාම වහන්සේගේ දෑතට බාර කරනවා. පියාණනි මේ ආගමන කාලයේ ආරම්භය වන අද දවසේදී අපගේ සිත් පරීක්ෂා කරන්න මගේ පියාණනි. ඔබ වහන්සේව අපගේ සිත් වලට පිළිගන්නට අපේ සිත් සූදානම් කරන්න. ධර්මිෂ්ඨකමේ ජීවිත ගත කරන්නට වහන්සේගේ මඟ පෙන්වීම අනුග්‍රහය ආශිර්වාදය අපට ලබා දෙන්න. මේ නතරට සූදානම් වෙන මේ කාලය තුල අනවශ්‍ය සහ ලෞකික දේවල් වලට අපේ අවධානය යොමු කරනවට වඩා ඔබ වහන්සේට ලංවන්නට වහන්සේ ගැන තව තවත් ඉගෙන ගන්නට හැකියාව අපට ලබා දෙන්න. මේ ලෝකේ ප්‍රේමයේ ජීවිත ගත කරමින් අනිත් අයගේ ජීවිතවලට ආලෝකයක් වන්නට ප්‍රේමය ගෙනෙන්නට ඔබ වහන්සේ අපිව ඔබ වහන්සේගේ උපකරණ බවට පත් කරන්න. නැවත වතාවක් මේ වීඩියෝ වහරහා එක් වෙන සියලුම දුවා දරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සියලුම උදවිය ඔබ වහන්සේගේ දෑතට බාරයි. මා මේ සියලු දේ ඉල්ලා සිටින්නේ මාගේ කිසිදු වටිනාකමක් නිසා නොව නමුත් ඔබ වහන්සේගේ නාමයේ වටිනාකම නිසාමයි. ආමෙන්. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.